මිට් මේ අදාළ කාල කණ සිද්ධිය සිද්ධවෙලා තියෙන්නේ කුරුුණෑගල කටුපොද්. මේ කටුපොත පොලිසිය මගෙන් තමයි මේ වෙනකොට අදාළ සිද්ධිය පරීක්ෂණ කරගෙන යන්නේ. මේ දැරවිය වයස අවුදුත් දහනමක අහිංසක දැරවියන්. ඇය මේ වෙනකොට අධ්‍යාපනය ලබන්නේ දහතුනවාසරේ. එමන්න තම් උසස් පෙළ පන්තිවල. මේ අහිංසක සිසුවියට මේ සිද්ධිය සිද්ධ කර තියෙන්නේ පාසලේම ගුරුවරේ. සිද්ධියය සමස්තයක් විදියට එලියටාවේ මේ සති්‍යන්තයේ. අදාල සිද්ධය මගින් පොලිසියට පමණිල්ලක් ලැබුණා පරෝහල් පොලිසිය මග එම නැත්තම් මෙ සිසුවිය පහුගේ දවස්සල සිද්ධ වෙච්ච සිද්ධියස් සමගම නැත්තං ජූලිමාසේ විසි තුංවනිද වෙච්ච සිදධියත් සමගම තමන්ගේ ජීවිතයේ සම්වන්ධෙන් කලකිරිලා තමන්ගේ ජීවිතය ගැන ධර්මතීන් දුවක්දත්තා. එමන්නක් තම් තමන්ගේ ජීවිතයට කිසියම් හානියක් කරගැනීමේ අරමනින් ඇය ප්‍රතිවගයක් පාවිච්චි කරා. මේ ප්‍රතිපාවිච්චිකිරීමෙන් අනතුරුව, ඇය දිගින් දිගම්ටම වමනය කරනුවත් සමගම ගෙදරඉන්න කට්ටිය කලබල වෙලා වටාපිටාවේ මිනිසුන්ග උදව් ඇතිව ඇය සියම්බලාවෙ ඉන්ඳලා කුලියාපිටිය රෝහලට අරගෙනාව. කුලියාපිටේ රෝහලේදී, වයිටවරු ප්‍රතිකාරකිරීමෙන් අනතුරුව, දිගිින් දිගටම ප්‍රශ්න කරා. එමනම් අදාළ රෝහලෙහිටපු වෛදධරු අවබෝධ කරගත්තා මේ දැර්වියට කිසියම් සිද්ධයක් තියෙනවා. එමනම් මේ ප්‍රතිපානය කිරීම සම්බන්ධය නැතම් මේ කතාව ප්‍රස්්නමකක් කර සිද්ධයක්ත්තියනව එක කළ තේරුන් ගත වයිඩ්ඩවරු දිගින් දිගටම මේ සිිශ්ුවගෙන් ප්‍රශ්ණ කරාට පස්සේ ඇය එලි කරලත්තිබුණ, තමන්ගේ ගුරුවරෙක් මගින් තමන්ට අතවරයක් සිද්ධ වුණා ජූලිමමාසි ධාතුන්වෙනිදා, අදාළ සිද්ිය දරාගන්න බැරුවත් තමයි, තමන් මේ තමන්ගේ ජීවිතය සම්බන්ඩෙන් දරනු තීන්දුව ගාත්ත කියන කාරණ. ඉන් පස්සේ වහාම වෛදවරු රෝහල කොලස්සිය දැනුවවත්කිරීමෙන් අනතුරුව. ලියි ෝහරයේ පොලිසිය මගේ කටුපත පොලිසියට දනුදුන්නා මෙහෙම සිද්ධයක් සිද්ධවෙලා තියෙනවා මේ වලත්ව කුපාඩි වැඩේ කරලා තියන්නේ ස්කොලේම ගරුවරයක් ඒ හින්ද වහාම පරේක්ෂර පවත්තුවන්න කියන කාරණ. ඉන් පාසේ කටිපුත පොලිසිය ඇවිල්ලා මෙ සිිසු වියගෙන් නම් දහනමවැර හැවරදි මේ අයිංසක සිිසුියගෙන් ප්‍රශ්න කරලා ඇය ගුරුවරයාගේ නම ඇතුනු සමස්තිි සිද්්‍යම එලි කර. ඉන් පස්සේ කටුපොත පොලිසිය වහාම ගුරුවරය අත්තඩංගුවට ගත්තා. මිට්තෝරණි මේ අහිංසක සුවියයට මේ අතවරය කරලා තියෙනෙ මෙ කොහහිඩුවත්නෙමෙයි පාසල ඇතුළෙමන්. අදාළ සුෂවයට ගුරුවරයක් ව පවස්ථාවකද දඩුවන් කරලා තියනවා. දඩුවන් කරලා තියෙන්නේ මේ අදාළ සිතුවිය තමන්ගේ ද්‍රහණයට ගන්න. එමන තම් තවන්ගේ අවශ්‍යසායිස්ත කරගන්න පුළුවන් පසුබෙමකට තල්ලු කරන්න. හැබේ මුලින්ම මේ ශිෂ්‍යාව මේකට ගුරුද්ධ වෙලා තියනවා. හැබැයි අවසානයේදී ගුරුවරයා නිරන්තරෙන්ම කරදර හිරිහට කිරීමක් සමඟ ඇයත් කිසියම් ආකායක අමනතයකට පත්වලාා තියෙනවා මොකද තමංග ජීවිතය ගොඩදාගන්න තියෙන ඒ එකම අවස්ථාව කොමමාරි උසස් පෙල පාස් වෙලා කැම්පස් ගිය් විතරයි ඒහහින්දා ගුරුුවරයක මිනිමරාගන මේක කරගන්න බැරිහින්දා. ඇයත් කිසියම් ආකාරයෙන් කැන් ඥම්මශීලී විජයට තමයි එන්න උත්සා කරලාතියෙන් හැබැයි? ගුරා මේක අයුතු විදිහට ප්‍රෝජනයට ගන්න උත්සාහ කරා. අනිත්තාානය තමයි ඔබ දන්නවා පවතිනය මේ ආර්ථික තත්ත්වය උඩ බොහොම දර්දරියෝ අසරන තත්ත්වයක තමයි ඉන්න. එනිසා ඔවුන්ට මේ වනකොට බාහිර පන්තුවලටයන අවස්ථාව තියෙන බහොම අඩුවෙන් මොකද ආර්ථික ප්‍රශ්න නිසා. මේ ධර්මය තමන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයම පඩඩම් කරගෙන තිබුණේ මේ පාසිලේ ගුරුවරුගන්නන දේවල්වලින් ඉන් පාස්සේ අදාළෙක් සිසුවිියයට කී පවස්ථාවකෙට ගුරුුවරයා කියලා තියෙනවා ඇගේ පන්තයේ කටයුතු කිසි අමාආකාරයක දුර්වලයි ඒක ඉන්දා ඇය කහෝමහරි වැඩිවැැටියෙන් වැඩ කරන්න ඕනේ තමන්ට උදව් කරන්න පුළුවන් කියලා. ඉන්පාසේ අදාළ සිසුුවිය මේ ගුරාගේ පල්කරෑම සහ තමන්ට අධ්‍යාපනයට තිබුණු ඕුවමනාව නිසා ඕහගෙන්. වාහිර අධ්‍යාපනයක් ලබන්න උත්සාහ කරලා තියෙනවා. ඉන් පාස්සේ අගහළ ගුරුවරයා මේ දැර්වියයට කියලා තියෙනවා. තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගනයාම සඳහා පාසලේ අධ්‍යාපනය මඩි නිසා හල්සට තමන්ග ගෙදරට එන්නැයි කියලා. මේ ගුරා මේ දැර්වියයට කියලා තියෙන්නේ නොමලියේටෂන් දෙන්නම් වනෙන් නංගි අපේග දර කියලා. ඉන් පස්ස සුසවිය මේ ගුරාගන විශ්වාසය තිීලා. පෞ්ගේ කාලය පුරාේ කර මාසක තුනක් මේ ගුරාගේ ගෙතර ගිහින් තියෙනවා. හැබැයි මේ අදර සිද්්‍ය වෙච්චේ දවසේ කැරරි දූලිමමාසු පිසිතුන් වැනිද මේ දැර්විය මේ ගෙදරට යනකොට ගෙදර කවුරුත් ඉඳලන්නෑ. එමන්නැත්තාම් ගුරා මේ බව දැනගනම තමයි සිසුබිය ෙදරට ගන්න ගැන තියෙන්නේ. ගෙදර ටාපු අහිංසක සිසුියයට ගුරා තේදීලා තියෙනවා. තේදියුණුනට පස්සේ ගුරාමෙක් තේකට මොනහරි මිස්ත්‍ර කල්ලතිබිලා තියෙනවා. මේ අදාළතේක බීවට පාසේ මෙ සුසුබියයට කිසියම් කලන්තගතියත් දැන්ඩලා තියෙනවා. ඒ වෙලාවෙේ සත්ත කරුණා වැඩවෙච්චමේ ගුරා මේ අයිහිංසක කෙල්ල පන්තිය ඇතුවෙමනැතකට තමන් උගන්නන කාම්බරය ඇතුළෙම පොඩ්ඩක් ඇල කරලා කෙල්ලගේ ඇඳුම් පොඩ්ඩක් ගුරුල් කර තියෙනවා පවංගහන්. මේ පවංගැහිල්ල කෙළවරවලා තියෙන්නේ අවසානීද මුලින්ම ගලේවෙලගිහිල්ලා. මේ මැතරින් කෙලවරන විච්චමය ගුරා. අවසායන්නිද අහිංසක කෙල්ලට බොහොම දරුණු විදියට හිරිහැර කරන්නට පටන් අරන්න තියෙනවා. දැනට එලිවෙලා කාරණය තමයි. අහිංසක සුසුවිය කීප ොතාවක් මේ කාලකය සපාකාල තියෙනවා කියන කාරණය එලිවෙලා තියෙනවා. ඉන් පාසේ අදාන සුතුවේ ටිකවෙලාවකට පස්සේ තමන්ගේ හොඳසී අවට පස්සේ අවබෝධ කරගෙන තියෙනවා මේ කාලකණ්්‍යය තවන්ට හදි කරයි කියන කාරනි. ඉනි පස්සේ අදාල සිසුබිය වහම තනීම් පිටක් වෙලා ගෙදර ගිහිල්ලා අටන්නට පටන් අරන් තියෙනවා හැබැයි අවාසනාාවත් තමයි අපේ රටේ බහුතරයක් දෙනා තමන්ගේ දරුවන්ට මොනා වෙනවාද කියනක පිළිබඳ අවබෝධයක් නෑ කිශේෂම මේ ගෙදර එහිට පාහින්සක දෙමෝපියන්ට මේ ගැන අවබෝධයක් තිබුණේ නෑ. අනික්තාර්ණය තමයි වටාපිටාව මේ දැර්වියයට උදව් කරන්න තරං ඒ ගැන අවබෝධයක් තිබනම කීහිප දෙනෙක් පත් හිටියෙන් නෑ. ඒ නිසා අදාලෙ අවසානිදිී ශ්‍යි්‍යතීරණය කරා, මෙතෙනිින් හට ජීවත්වලා වැඩක් නෑ, මේ වෙනකොට තමන්ගේ ජීවිතය නන්නත්තාාර වෙලා ඉවරයි, කරන්න තියෙන එකමදේ තමයි ජීවිතයට සමුදීම කියන කාරණ. එනි සාදාල සිශ්‍ය අවසානයේදී තවන්ගේ ජීවිතේ ගැන ීන්දුව ගත්තා. මේ වෙනකොටුතො පොලිසි අදාල සිුවියගේ එදාඇදගන හිටම ඇඳුම් අත්තඩංගොට අරගෙන තිබෙනවා මේමන් විටත් අදාල පොලිස් පරීක්ෂණ සඳහා එන තම් විද්‍යාමක පරීක්ෂණ සඳ අවච්ෂ කරන කටයුතු පොලිසිය කරමින් ඉන්නම. ඊට අමතරව අදාල සිසුවිය අධිරන වෛද්‍යව නිලධාරයකට යොමු කරලත්ති බෙනවා ඇයට සිදුවෙලා අතියෙන ලිංගික ගේසනය සම්බන්ධයෙන් වාර්තාාවක් ගන්න. මේට එහගේ කාර්ණය තවයි මේ කාලකන්න ගුරා ජෝනයාගේ ගෝලීක් ඒන්නිසා ජොනියම එමනකොට නිරන්තරයම කටුපුතු පොලිසියට බාලපෑම් කරනවා. අදාළ සිසවිය මේ කිසි මාංසිකවුලකින් කියන බොරුචෝදනාවත් ඒේ කිසිම පදනමක් නැහැයි කියන පදනමින් මේ කාලකණ්්‍යම නිදහස් කර පං කියලා. කඩුකුතු පොලිසිය මේකට ටිකක් ඇම්බරනොම්කට මෙතරන්න සමහර නිලධාරම් මේකට කැමතින්නේෑ. ඇයි මේ වෙන කොට කරුණෑගල ASP කාර්යාලය හර ජොනයා තමන්ට දාන්න පුළො උපරිම බලයේ පාවිච්චි කරන. තාත් මිට නඩු ම් දුරන්ගේ ඩු තා ම්දු රන්ගගේ කියන ක අපි දන්න. ඒවගේ පේරට අධිරන වෛද නිල දාාරන්ගේ තත්තේ පෞවගේ සතතිය ප්‍රසිද්ධියම් වෛද ස භාව ලි කරල තිබුණ වැඩ තහන කර පෙවුණුත් මරණ පරීක්ෂණ කරන රටකයි අපි ජීවත් පවෙන්නේ. කෝම තත් මිට එල සිද්ධිය යි ද එලිය නො සිද්ිය හස් ගාන පර තුල තියෙන. එනිසා මේ කාල ක්ඩි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒගට හැඟීමක් ඇති දැක්මක් ඇති සමාජ දේශපාල කණ්ඩෑමත් සමඟ අප පිරුණුන් කැ විටෝනි අර්ිතු ජැගනහනැන මටබ ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමමුගාත්. ඔබ සැමට ජය.